හරි පුතේ ආයිබෝවන්. ඇහෙනව නේද මාව? ආයිබෝවන් සර්. ආයිබෝවන්. හරි. මේ අප මං කිව්ව නේද පේපර් එක මං ඊරෑම කිව්ව ඔයගොල්ලන්ට ඊසතේ කිව්වද මන්ද? මේ මම දැන් ප්‍රශ්න 20යි තියෙන පුතේ හොඳ. ඉරි ගහන ප්‍රශ්න 20ක්. මේ ඒක අපි කරමු. ලෑස්ති නේද? අංක 20ක් දාගන්න පුතේ. ඒක පොඩ්ඩක් අර ටිකක් දුර කියලා දාන්න හොඳයි. රූලක් ඇර රූලක් ඒ විදියට ටිකක් දුරේ. ඒක මට හරිය දාන්න ලේසි මෙහෙම. ටිකක් දුරින් දාගන්න පුතේ. අය කොහොම 7 8 නා කොහෙන් ඒ වගේ ටිකක් දුරින් දාගන්න. හොඳ. දුරින් දාදියන්ට මට බලන්න ලේසි. අපි තා චුට්ටක් බලමු තවත් ඉන්න එකතු වෙන්න. හරි නේද? ඉසරි සඳරුව දැන් පේපර් එක දෙනවා උත්තර ලියලා. ඒ ලියලා ඉවර වෙලා ගාව මට ෆොටෝ එකක් එවලා තියන්න. ඔය බලමු ඒක බලන්න. හරි. මෙන්න මේක තමයි පේපර් එක. මෙන්න මෙතන ඉඳලා පේනවනේ. වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. මට කාටද පොත් බලන් කරන්න එපා. තනියෙන්ම කරන්න මම කියන්නේ වීඩියෝ ඔන් කරන්නයි කියලා. මේ තනියෙන් කර. සර් ඔබද දෙන්න දෝගියාද? ඔව් කියන්න පුතේ. ඔව් සත්‍යනි. ප්‍රශ්න ලියන්න ඕනද? නෑ නෑ පුතේ ප්‍රශ්න එපා. මම මේක ඔයාලට WhatsApp කරන්නා පස්සේ ප්‍රශ්න එපා. පේපර් එකම මේ උත්තරේ විතරක් දාන්න. උත්තරේ විතරයි. ප්‍රශ්න එපා. කේසර ඇහෙනවද? කේසර ඕස ඔබතුමේ මේ දැන් මේ අංක ටිකක් දාගෙන 20 වෙනකන් එකේ ඉඳලා මේකේ උත්තරේ විතරක් ලියන්න ප්‍රශ්න කියවලා. හොඳ ප්‍රශ්න කියවලා උත්තරේ විතරක් ලියන්න. අංකේ කීයද කියලා දාන්න. අංක එක නම් මම මේ බෝඩ් එකේ දාලා දෙනවා ඔයාලට. යාර පේන්නේ නැතුව ඇති.
විදිහට මෙන්න මේ විදිහට අංක ටික දාලා ටිකක් දුරින් දා ගන්න පුත්. ඒතර ලේසි මට බලන්න දුරින් දාගෙන මට එයා කොටට දාන්නම්. පස්ට යන්නම් කියන්න පුතේ. එතකොට මං ආයෙ බලමු. හරිද පුතේ? හරිද පුතේ? මේ 10ම තාම කවුද ලියන්නේ? ඉවරයිද පුතේ?
කවුරුව කතා කරන්නේ? ඉවරයිද? තාම කවුද ලියන්නේ? දැන් කවුරුවත් නැහැ නේ. පතිනී 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 ඔව්ද? ඔයා කීන්දද පුතේ ලියන්නේ? ටිකක් වෙලා කට් වෙලා හිටියේ නේ නේ. දැන් 11 හන්දර ඔයා ලියන්න කො පුතේ. බැරියට් එක වැඩි කියන මං ආපහු පෙන්වන්න.
අර්ථ පුතේ ඉවරයිද? නෑ සර්. ඉවරයිද? මම කවුද කරන්නේ? මම ආයතනයක් පෙන්වන්න ඕනද එකේ ඉඳලා? 17 18 18 පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? අමම ආය මුලින් ඉඳලා පෙන්වන්න පුතේ ඔක්කොම ටික. බලා ගන්නකො. හරි නේද? මොනවා බලා ගන්න බැරි වෙච්ච දැන් හදා ගන්න. හරිද? දලස්සෙන්
අර නේද පුතේ දැන් උත්තර ටික මට එවන්න හොඳ සර් 17 වෙන එක පොඩ්ඩක් තේරෙනවා නේද 17 හරි නේද? දෙගමි. දෙගමි හරිද? අරනේ අනේ කාටවත් ගැටලුවක් නැහැ නේ වෙනේවනේ හරි එහෙනම් පුතේ දැන් එවන්න මට ඕක ෆොටෝ එකක් ගහලා 12 හරිද මේ දැහැමි 12 වෙනි ප්‍රශ්නේ බලා ගන්න ඕනද ඕන බලා ගන්න 12 13 කවුරුද ඉල්ලලා දුන්න බලා ගන්න හරි ඔගොල්ලෝ එවන්න පුතේ අතර මම ඔයගොල්ලන්ට මේක දාන්නම් paper එක නමත් දාන්න පුතේ හොඳේ නැත්තම් මට සමහරේ හොයාගන්න බැරි වෙයි හරි හරි පුතේ අපි අද පාඩමට යමු මම හිතන හැමෝම මේ වන්න ඇති කියලා මේ වෙනත් ගැටලුවක් නැත්නම් ඒ වන්න හරිද අපි ගිය සතියේ ඉඳලා ඉක්මනට සහ කලින් සතියේ කතා කරේ පුතේ ජීවන චක්‍ර ගැන නේද අපි රූපාන්තරණයක් කියලා එකක් ගැන කතා කරා ඊට පස්සේ
ඒක සත්තුන්ගේ රූපාන්තරණ වෙනස් වෙන අවදි සහ ඒවයි මොන මොන අවදි වලද තියෙන සම්පූර්ණ රූපාන්තරණයක්ද අර්ධ රූපාන්තරණයක්ද ඒව ගැන කතා කරා නේද? එතකොට අපි අන්තිමට කතා කරපු රූපාන්තරණය මොකද්ද පුතේ? ජීවන චක්‍රයේ ආරපොත්තකේද? ඔව්ස. ඔව්. හරි අන්තිමට කැරපොත තුළ අපි ජීවන චක්‍ර ගොඩාක් ගැන කතා කරා. ඊට පස්සේ මේ දැන් ওই සත්තු ගැනනේ කතා කරන්නේ පුතේ. ශාකවල ජීවන චක්‍රයක් තියෙනවා. මේ ශාක ජීවියෝනේ. එතකොට ශාකවල ජීවන චක්‍ර කියලා ගත්තහම අපිට ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් දැන් ගොඩක් ශාක බෝ වෙන්නේ පුතේ බීජ වලින්නේ. බීජ තියෙනවා, බීජ වලින් අපි කියන කුඩා පැල, ඒකට කියන ලපටි ශාකයක් කියලා. ඊට පස්සේ මේ ලපටි ශාකය වර්ධනය වෙලා බීජ නිපදවන අවධියක් වෙනවානේ. අපි ඒකට කියනවා පරිණත. පරිණත ශාකය. හරිද? එතකොට ඔන්න ඔය විදියට ශාකයක ජීවන චක්‍රයක් අපිට සඳහන් කරන්න පුළුවන්. ශාකවලත් ඒ කාල තුලදී දැන් බීජවලින් තමයි පරෝහණය වෙන්නේ, අපි කියන්නේ පැලවෙනවා කියලා. මේ මේ ලපටි කාලේ තමයි පුතේ වර්ධනය පෙන්වුම් කරන්නේ හොඳින්ම. අනෙක් කාලෙත් තියෙනවා වර්ධනය වෙලා තමයි පරිණත වුණා කියලා කියන්නේ. මොකද නැවත බීජ නිපදවන කාලෙ. හරිද? එතකොට ඒ විදියට අපිට ශාක ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ශාකවල ගත්තාම ලොකු ජීවන චක්‍රවලදී අපිට රූපාන්තරණ නම් දකින්න ලැබෙන්නේ නැහැ කොහොමටත්. හරිද? ඒකේ ලොකු වෙනස්කමක් දකින්න හම්බ වෙන්නේ නැහැ ශාකවල. ඒක නිසා අපි ඒ ගැන ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. ලියා ගන්න පුතේ මාතෘකාව ශාකවල ජීවන චක්‍ර කියලා. ශාකවල ජීවන චක්‍ර. එකේ අර්ථය යන පුතේ මෙහෙම. බොහෝ සපුෂ්ප ශාක, බොහෝ සපුෂ්ප ශාක බීජ නිපදවන අතර, බීජ නිපදවන අතර ඒවා පරෝහණය වීමෙන් පසු, ඒවා පරෝහණය වීමෙන් පසු බොහෝ සපුෂ්ප ශාක බීජ නිපදවන අතර, බීජ නිපදවන අතර ඒවා පරෝහණය වීමෙන්, නව ශාක ඇතිවේ. ඒවා පරෝහණය වීමෙන් නව ශාක ඇතිවේ. ඊළඟ රූලෙන් එම නවශාක වර්ධනය වී, එම නවශාක වර්ධනය වී බීජ නිපදවන අවස්ථාවට පැමිණි විට, එම නවශාක වර්ධනය වී බීජ නිපදවන අවස්ථාවට පැමිණි විට පරිණත ශාක ලෙස හඳුන්වයි.
foreigner. පරිනත ශාක ලෙස හඳුන්වයි. ඊළඟ රෝලෙන් මේ ආකාරයට ශාකවල ජීවන චක්‍රය පහත ආකාරයට දැක්විය හැකිය. මේක ඇඳ ගන්න පුතේ.